හයි ගුඩ් මෝනින් ට්‍රවලස්. අපි දැන් ඉන්නේ නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ. උතුවන්කන්ද නැගලා සරදියල් ගම බලන්න තමයි අද අපි යන්න හිතාගෙන ඉන්නේ. අපිට මෙතෙන්ට පේනවා මේ තියෙන්නේ අද අපි යන්න හිතාගෙන ඉන්න සරදියල් කන්ද. කෑගල්ලේ ඉඳලා මාවනැල්ල දිහාවට යද්දි කොළඹ නුවර පාරේ වම් පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ සරදියල් ගම්මානයට කියලා බෝඩ් එකක් දාලා තියෙනවා. මෙන්න මේ වගේ පොඩි පාරක් තමයි තියෙන්නේ. අතන මේ පාරේ හැ පැත්තේ ලොකුවට ගහලා තිනවා සරදියල් ගම්මානයට කිලෝමීටරයයි කියලා. මේ පාරෙන් ඉස්සරහට යමු සරදියල් ගම්මානයට. දැන් සරදියල් කන්දට යන්න එමු නැත්නම් උතුවන් කන්දට යන තැනට ඇවිල්ලා තියෙන්නේ. මේ පාරේ දිගටම ආවට පස්සේ මෙන්න මේ වගේ තැනක් හම්බෙනවා. මෙතනින් මෙන්න මේ ඉස්සරහට ගියාම සරදියල් ගම්මානය මෙන්න මෙතන හදලා තියෙනවා. අපි දැන් යන්නේ මෙන්න මෙතන ගහලා තියෙනවා බස්රත ගාලා කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන වමට පාරක් තියෙනවා. මේකෙන් කෙලින්ම ගියාට පස්සේ අපිට පුළුවන් තුවන්කන්ද හයික් එක පටන් ගන්න ස්ථානයට යන්න. අපි එනං ඒ දිහාවට යමු. අපි දැන් අර පාරෙන් ඇවිල්ලා සරදියල් කන්ද කියන්නේ සරදියල් කන්දට යන තැනට ආවා. මෙතනින් එහාට බයික් වල යන්න බැහැ. මේ වගේ තියෙන පාර මෙතනින් එහාට අඩිපාර තියෙන්නේ. බයික් එක මෙතනින් නවත්තලා අපි මෙතනින් යන්න ඕනේ පයින් කන්ද උඩට. මේ දිහාවට තමයි යන්න තියෙන්නේ. කන්දට සඳුරු ඉන්නවා, මං ඉන්නවා. අපි දෙන්න තමයි අද හයික් එක යන්නේ. අපි එන ඉස්සරහට යමු සරදියල් කන්ද, එහෙම නැත්නම් උතුවන් කන්ද දිහාවට. වෙලාව 7:50යි. අපි 7:50ට තමයි උතුවන් කන්ද නගින්න හයික් එක පටන් ගත්තේ. මෙතන පාර දෙකට බෙදෙනවා. මේ පැත්තට අඩිපාරකුත් තියෙනවා. ඒ වගේම තමයි මෙතන ඊතලේ දාලා තියෙනවා මේ දිහාවට. අපි යමු මෙතනින් මේ දිහාවට. මේ මෙතන පේනවා මුදුන උතුවන් කන්ද. අපි යමු. මුලින්ම අපි ට්‍රේල් එක පටන් ගත්ත තැන ඉඳලා, ඒ කියන්නේ බයික් එක නවත්තලා ආපු තැන ඉඳලා උඩට එද්දී මේ වගේ බෝඩ් එකක් තිබ්බා. පාර දෙකට බෙදෙන තැනකින් වම් පැත්තට ගල මුදුනට කියලා. එතනින් උඩට ආවට පස්සේ පාර වර්ධින්න කිසිම තැනක් නැහැ. හොඳට අඩි පාර තියෙනවා. ඔයක උඩට ආවට පස්සේ මේ වගේ ආපහු තැනක් හම්බෙනවා පාර දෙකට බෙදෙන. එතනින් ගල් ගුහාව කියලා ගහලා මේ පැත්තට තියෙනවා යන්න පුළුවන්. ගල මුදුනට මේ පැත්තට යන්න පුළුවන්. අපි යමු ගල මුදුන දිහාවට. මේ වගේ මිනිස්සු ගියපු පාරක් හැදිලා තියෙනවා. ඒක දිගටම යන්න පුළුවන්. පාර වර්ධින්නේ නැහැ. අපි දැන් උතුවන් කන්දට යන ගමන් ඉන්නේ. මේ දිහාවට තමයි යන්න තියෙන්නේ. අපි එහෙනම් මේ දිහාවට යමු උතුවන් කන්දේ උඩට. මේක මේ ගොඩක් අමාරු හයික් එකක් නෙවෙයි. පාර හොයාගන්න ලේසි. හැබැයි සමහර තැන් තියෙනවා ටිකක් ලොකු ස්ලොප් එකක් තියෙනවා. ඒත් ලොකු අමාරුවක් නැහැ. ඕන කෙනෙක්ට නගින්න පුළුවන් පහසු කන්දක් තමයි මේ උතුවන් කන්ද කියන්නේ. උතුවන් කන්දේ පුරට ඇවිත් ඉන්නේ. මේ ගල් පර්වතය තරණය කරලා පස්සේ අර තියෙනවා උතුවන් කන්දේ ඉහළම කොටස. අපි
පනහට තමයි හයික් එක පටන් ගත්තේ. දැන් වෙලාව 8:05. විනාඩි 15ක් වගේ තමයි අපිට ගියේ මේ හයික් එක කරන්න. උතුම් කන්දේ මේ කොටසට විතරයි යන්න තියෙන්නේ. ඒ කොටසට අපි යන්න ක්‍රමයක් බලමු. ඒක ටිකක් රිස්ක් එකක් තියෙන වැඩක්. මෙතනට යන ට්‍රයි එකක් දෙමු. අපි ආවා. මේ උතුම් කන්ද සාමාන්‍ය මිනි හයික් එකක් තියෙන කන්දක්. එක හිතන තරම් පාසු නෑ. ට්‍රයි එකක් දීලා බලමු. ඉතින් උඩට යන්න. තනිකර කළු ගල තියෙන්නේ. ස්ලොප් එකකුත් එක්ක. අපි දැන් මෙතන ඉඳලා මේ ගල් තලාව ඉඳලා අපි දැන් මෙතෙන්ට ආවා. අපිට මෙන්න මේ ටික තමයි නගින්න දෙන උඩට. අපි බලමු වටේට ගිහිල්ලා මේ හරියේ හොඳ පාරක් තියනවාද කියලා උඩට යන්න. අපි මේ තනි ගලක එජ් එකෙන් තමයි යන්නේ. බලන්නකෝ මෙතනින් වැටුණොත් අල්ලගන්න එකකුත් නැහැ. කෙලිම පල්ලෙහා මේ ගල් තලාවට ආවා. ඇවිත් මෙන්න මේ දිගට ඇවිල්ලා මෙතන තියෙන අඩිපාරක් එතනින් ඇවිල්ලා මෙන්න මේ විදියට ආවා මේ ගලට. ඇවිල්ලා මේ ගලේ දැන් අපි වටයක් ගිහිල්ලා බැලුවා මේක උඩට යන්න පුළුවන් තැනක් තියෙනවද කියලා. මෙතනින් පුළුවන් වගේ මෙහෙම අඩිය තියලා උඩට නැග ගන්න. අපි බලමු එහෙනම් මෙතනින් ට්‍රයි එකක් දීලා. කම්බියට තීරර පොඩි ගල්පතුල වලට කකුල දීපන්. අපේ හෙල්මට් එක අතන තියලා ආවේ. ඒකට ත්‍රිලවුන්ගේ ඇටැක් එකක් තියෙනවා. මෙතන රිලව් ටික ඉන්නවා. හෙල්මට් එක වැටුණොත් මෙතන ප්‍රපාතයකට වැටෙන්නේ. බලමු අපි දෙන්න කොහොම හරි උඩටම ආවා. මේ තියෙන්නේ කලින් ආපු අය කොඩි ගහලා ගිහිල්ලා තියෙනවා මෙතන කණුවේ. අපි ආවා. මෙන්න මෙතනින් ඕගොල්ලොන්ට පේනවත් දන්නේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය පේනවා. ඊට පස්සේ අපි ආපු පාර තියෙනවා. මෙන්න මේ වෙල ගාවින් තියෙන පාරෙන් තමයි අපි ආවේ. මේකේ අර අතනට එනකන් ඕන කෙනෙක්ට පුළුවන් මේ කන්ද තරණය කරන්න. එතනින් පස්සෙත් මේ ගල් තලා කියන්නේ මෙතන මුදුනට එන එක විතරයි ටිකක් අමාරු. මේ හරියට එන එක ලොකු අමාරුවක් නෑ. අපිට කොහොමද ගියේ පැය භාගයකට අඩු කාලයක් මෙතන මුදුනට මෙන්න. මේ ගල් තලාවට එනවා අපිට ගියේ විනාඩි 15ක් වගේ. පුතුවන් කන්දෙන් පල්ලෙහාට බැහැලා ඊළඟට මෙන්න මෙතන ඉස්සරහා ඕගොල්ලොන්ට පේනවා ඇති. මේ තියෙන්නේ සරදියල් ගම්මානය. මෙන්න මෙතන අපි ඊළඟට අපේ ප්ලෑන් එකේ තියෙන්නේ සරදියල් ගම්මානයට යන්න. අපි දැන් ආපු පාරෙම ආපහු මේ කඳ පල්ලෙහාට බහින්න ඕනේ. ඒක ටිකක් අමාරු වැඩක්.
දිහාවට යන්න තියෙන්නේ මේ පැත්තට. අපි දැන් ගල මුදුන, يعني මේ පැත්තට ගිහිල්ලා තමයි දැන් මේ බැහැලා ආවේ. මේ පැත්තට යන්න තියෙනවා ගල් ගුහාවට. අපි ගිහිල්ලා බලමු මොන වගේද කියලා. මේ තියෙන්නේ ගල් ගුහාව. බලන්න. මේ කඳ තරණය කරද්දී මෙන්න මේ වගේ කැලෑරොදක් වගේ කොටසක් හම්බෙනවා. ඒක පහු කරගෙන මෙහෙම එනකොට මෙන්න මෙතන තියෙනවා අනාරක්ෂිත වගාලිඳක්. මේ ගැඹුරුයි. ඉතින් මෙතනින් මතකැතුව ඔයගොල්ලෝ මෙතනින් යද්දි කල්පනාවෙන් යන්න, තමන්ගේ පරිස්සම තමන් තියාගන්න. මේ වගේ අනාරක්ෂිත වගාලිඳක් අපිට හම්බෙනවා. අපි දැන් යන්න ඕනේ මෙතනින් පල්ලෙහාට. දැන් වෙලාව 8:58. අපි 8:42 තමයි කන්ද උඩ ඉඳලා බහින්න පටන් ගත්තේ. අපි දැන් බයික් එක නවත්තපු තැනට ආවා. අපි අර ගුහාවට ගියා. ඒ ගුහාවත් බලලා තමයි මෙතෙන්ට ආපහු ආවේ. කොහොම හරි අපි දෙන්නම පරිස්සමෙන් කඳ නගලා බැස්සා. අපි එහෙනම් සරදියල් ගම්මානය දිහාවට ගිහිල්ලා හම්බෙමු. අපි දැන් මෙන්න මෙතන පාරෙන් තමයි ආවේ සරදියල් කන්ද නැගලා. දැන් අපි ඉන්නේ සරදියල් ගම්මානය. මෙතනින් ටිකට් ගන්න ඕනේ. මෙතන කවුන්ටරෙන් ටිකට් අරන් ආවට පස්සේ මෙතන අම්බලමක් තියෙනවා. ඒ අම්බලමේ වෙලාව ටිකක් වෙලා ඉන්න කිව්වා කෙනෙක්. ඒ කිව්වා අපිට මේ ගම පිළිබඳව විස්තරයක් කියන්න. අපි දැන් අම්බලමට ආවා. ඇවිත් ඉඳගෙන ඉන්නවා දෙන්නත් එක්ක. බලමු. නිර්මාතු තමයි විශේෂඥ වෛද්‍ය ආර්යසේන යෝ ගමගේ ගෙන්වතිදු මේක පුද්ගලික එකක්. ඉතින් සරදීල් හිටිය උතුම් කන්ද තමයි අරක. සරදීල් ඉපදුනේ  1832. ඒ කියන්නේ අපේ රට සුද්ධ පාලනය කරා ඒ කාලේ ඒගොල්ලන්ට විරුද්ධව සටන් කරලා දුප්පත් අයට උදව් කරපු හොඳ කෙනෙක් තමයි සරදීල් කියන්නේ. ඉතින් මේක 19 සිවසේ ගමක් විදිහට හදලා තියෙන්නේ. ඉස්සර කාලේ ගමක් තන තියෙන කරත්ත ගාලක්. මේක ඒ කාලේ තිබුණේ මොලකොඩ. ඔබ කොළඹ නුවර පාරේ යනකොට මේ ආසන්නයේ තියෙනවා මැටි කර්මාන්තය. අන්න ඒ හරියේ මේකට එනවා මීගමුවේ හාල් දඬුන් ඉඳන් බීචිරි කෑවගේ අදාසි අප්පු කියලා කෙනෙක්, කතෝලික කෙනෙක්. එයා කන්ද උඩ රටට එන්නේ දුම්කල සහ කරවල වෙලදාමේ. ඊට පස්සේ මෙහින් අරන් යනවා කුරුඳු විපුවකුයි. අදාසි අප්පු කියන්නේ සරදීල්ගේ තාත්තා. හරි පැත්තෙන් තියෙනවා දෝලාවක්. දෝලාවට තව නමක් තමයි පැලැක්කිය. පැලැක්කිය කියන්නේ බෙදිලා වචනයක්. ඉංග්‍රීසියෙන් කියනවා පැලැන්කුයින්, දෙමළෙන් කියනවා පල්ලක්කි. එහෙම බෙදලාචන තමයි පැලැක්කිය. දෝලාව ඔසවනේ නාඩි කියනවා පැලැක්කි කරුවන් කියලා. සාමාන්‍යයෙන් දෝලාව ගිලිනකොට 13 දෙනෙක් යන්න ඕන. 4 දෙනා මාරු වී යන්න ඕන. තව කෙනෙක් යන්න ඕන. යගේ බඩමුට්ටු ටික දාගෙන ගෙනියන්න. ඒකෙන්නේ අධිකාරම්තුමා. ගමේ අයගේ නඩුව විසඳන්න. ඒ බව දන්වන්නේ මේ පැරණි sannivedana ක්‍රමයක් වෙන අඩිබිර කාර්යය. ඊට පස්සේ කැට්ටක් උදැල්ලක් අරන් ඉනවා. ඒගොල්ලෝ පාර ඉලිපෙලි කරන අධිකාරම් එන නිසා අද වගේ මම්මාවක් තිබිලත් නැහැ. ඔය කොළඹ නුවර පාරත් ඒ කාලේ තිබිලා තියෙන කරත්ත පාරක්. ඊට පස්සේ කසකාරියෙක් ඉන්නවා. මේ කසකාරයා කරන්නේ අර අධිකාරම් මෙවිල නඩු විසඳලා වරදේ ස්වභාවය අනුව එවලේම කසෙන් තමයි කාලේ නඩුවක් දෙන්නේ. මෙතන අමෙකුයි පුතේකුයි ඉන්නවා එයාලගේ නඩුවක් විසඳගන්න අර එන අධිකාරම්ට කියලා. මේක අම්බලම. ඒ කාලේ අම්බලම් තිබුණේ ගමන් වෙස්ස නිවා ගන්න, සමි සමාගම් පවත්වා ගන්න ආදී පොදු කටයුතු වලට මේ ඉදිරින් ඉනි ගෝඳිවල ආරච්චි. ඒ කියන්නේ සරදිය ලිටිය කාලේ ගම හිටපු ප්‍රධානියා. ගෝඳිවල ආරච්චියාගේ නෝන මැණිකේ දෙන්න ඉන්නේ අරේන අධිකාරම් පිළිගන්න. මේක පින්තාලිය. පින්තාලියෙන් වත්‍ර ගන්න මේකට කියනවා දිය කිනිස්ස කියලා. කිනිස්ස හිම නෙමේ. කිනිස්ස කියන්නේ ආයුධයක්. කිනිත් පොකුරක් දිය කිනිස්ස කියන්නේ මේකට. ඉතින් සරදීල්ගේ තාත්තා තමයි දී කිරි කෑවගේ අදාසියක්. අම්ම කවුද කියලා හඳුනාගන්න අද මන්දිකයම්. මෙතන තියෙන අලුත් නුවර දැඩි මුණ්ඩ දේවාලය කියන්නේ වාහල් කඩේ ප්‍රතිනිර්මාණයක්. මෙතන වැඩි ඉන්නේ අලුත් නුවර දැඩි මුණ්ඩ දෙවියෝ. වාහනේ තමයි කුකුලා. කුකුලට තව නමක් තමයි සවුලා. මව එරඳ තී නාගකන්‍යාව පියා පූර්ණක යක්ෂ සේනාධිපති බොහොම බල සම්පන්න දෙවි කෙනෙක්. මේ අඩවි බාර වෙන්නේ දැඩි මුණ්ඩ දෙවියෝ. උන්වහන්සේගේ අවසර ඇතුව යම් කඩමන්ඩි. මේක කඩමන්ඩි. කඩමන්ඩියේ සම්බලක් තියෙනවා. ඒ කාලේ ප්‍රධාන මාධ්‍යනේ කරත්ත. කරත්ත ගිනිනකොට මේ හරකුන්ගේ කුරගේ වෙන නිසා ලාඩමක් ගන්න සූදානම් කරගෙන තියෙනවා. ලාඩමක් කියන්නේ යකඩ පතුරක් තමයි ගහන්නේ. හංගඩු ගහනවා කියලා එක්කත් අහලා තියෙයි.
හඟඩු ගහනවා කියන්නේ මේ සතා හඳුනාගන්න පිටේ නම කොටන එක. හඟඩු ගහනකොට හරකට රිදෙනවා, ලාඩම් ගහනකොට එච්චර දැනීමක් නැහැ. ඒක අතර වෙනස එකයි. ඉතින් බලන්න අපේ උතුන ප්‍රදේශයේ චිත්‍රයක නඟලා තියෙන්නේ ඔබ හලති සාගර පළන් සෝරිය. එහෙම නැත්නම් කේස් කියලා කෙනෙක්. එයාගේ තියෙනවා සුදෝ සුදු කියලා කවිපන්තිය. මේකේ පළවෙනි කවිය තමයි ගොඩමඩ දෙකම සරුසාරයේ පළබරිය කටුරද ගම්මානේ තරමක පිටිසරය. ඒ ගම මෙදින් ගලනාගඟ මනහරය කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරේ කියලා. ඒ වගේ අපේ උතුන ප්‍රදේශයත් ඒ කාලේ බොහොම සාර්වත් ප්‍රදේශයක්. හැමලි උපකරණ පිහිටිනවා. හිමිරය, ගල්මුතිය, දහි අඩුව සහ මදහමාදිය. මේක කෝපි කඩි. මේ කෝපි කඩේ කරගෙන ගියේ පිචෝහාමි කියලා කෙනෙක්. පිචෝහාමි කියන්නේ ඔබ දන්නවා ඇති අපේ අන්තිම රජුරෝ ශ්‍රීවික්‍රම රාජසිංහ රජුරෝ. මේ රජුරුවන් හිටියා තන්දෝලි, රිදී දෝලි සහ යකඩ දෝලි කියලා. ඉතින් අපේ රට ඉංග්‍රීසින් අල්ලගන්නව 1815 දී. ඒ අල්ලගත්තට පස්සේ මේ රජුරුව වෙල්ලෝරේ සිර අඩස්සිර යනකොට රජුරුව තනියෙන් නෙවෙයි යන්නේ, මේ රන්දෝලි, රිදී දෝලි කියන විසෝර දෙන අරන් යන්නේ, යකඩ දෝලි දාලා යන්නේ. යකඩ දෝලි කියන්නේ අන්තපුර ස්පියාත්, එයාගේ දුවක් තමයි මේ පිචෝහාමි. එයා ලස්සන කාන්තාවක්. කන්දොඩ රටින් පහලට ඇවිල්ලා අර මොළගොඩ කරත්ත ගාල ආසන්නයේ තිබෙන කෝපි කඩේ වැඩ කරනවා. ඉතින් ඒ කරත්ත ගාලේට එන අදාසි අපුත් වෙනවා මේ කෝපි කඩේට. ඊට පස්සේ මේ දෙන්න අතරේ ඉබින්න විවාහයක් වෙනවා. දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. සරදියෙල්, ගේබ්‍රියෙල්, පේදුරු, ඇන්තනි සහ මර්තා කියලා. ඔක්කොම කතෝලික නම. මොකද සරදියෙගේ තාත්තා කතෝලික, අම්මා බුද්ධාගම. ඒ කාලේ අපේ රටේ තිබ්බ පොලිසිය. රැචින ගේනව ලංකාවට මැලේ ජාතික පොලිසිය. හැලප කනවා කොලිත් එක්ක කන්න දන්නේ නැතුව. හැලප කියන්නේ අපේ සිංහල කෑම වන්නේ නේ, සුද්ධ කන්න දන්නේ නැතුව කොලිත් එක්කම කනවා. මෙතන ඉන්නේ අහිගුන්ටික මිනිස්සේ. අහිගුන්ටික නෙවෙයි අහිගුන්ටික. අහි කියන්නේ සර්පයා, ගුන්ටික කියන්නේ අල්ලන්නා. පාලි භාෂාවෙන් ඒ නමින් තමයි අහිගුන්ටික කියලා හැදලා තියෙන්නේ. උගලගේ භාෂාව තෙලිඟු. උගල ලංකාවට එලා තියෙන්නේ දකුණු ඉන්දියාවෙන්. අරක අර නායක රාජකාරි. තෙලිච්ච ලබා ගන්න තාල වර්ගයක ඇති ගස් වලින්, පොල් කිතුල්, සල් වගේ දේවලින්. මේක වඩු මඩු වඩු මඩුවේ වඩු උපකන්න ටික තියෙනවා. මේ සරදියේගේ අම්මයි සහෝදරෝ ටිකයි. මේ කටුව අපි වීග බඩක් කරලා තියෙන වී අතුව අපි අවුරුද්දට කන්න දෙකක් වැඩ කරන ප්‍රධාන වශයෙන් යන කන්නේ සහ මහ කන්නේ කියලා එකේ කාමර දෙකක් තියෙනවා. අලුත් වී සහ පරණ වී ටික දා ගන්න. අපි පැරණි වී වර්ග තමයි රත්තල්, සුවඳල්, කුරුළු තුඩ, දික්කි නැටි, මාවී, වටතවල් ඉව තමයි සකල් දුනි වී වර්ග. මේක තමයි කියන්නේ අටුව කඩලා ඉස්මෙ හිටුවා වගේ කියලා. මේකත් ඉස්සර කාලේ විදිහට හදාගත්ත ගැමි ගෙදරක්. ඒ කාලේ වහලට සෙලි කරලා තිබුණේ කොල්ලතු, පිදුරු, ඉලුක්, මාන වගේ දේවල්. කටු මැටි බිත්ති, බිමට ගොම මැටි ගාලා. මේක පිළ තුනක් තියෙනවා. මේ පහළම තියෙන පිළට කියනවා දියපිළ. දියපිළේ තමයි දියකල තියෙන්නේ. ඊට එහෙලෙන් තියෙනවා වටපිළ. මේ කාලේ ගෙවල් ගොඩක් දුරට ඉදිරිපස්ස කොට බිත්ති තිබිලා තියෙන්නේ. නිවසට සත්තු හිමිනවට ආරක්ෂාවටත් එක්ක මේ වටපිළ ටිකක් ඉහළට කළ තුන පහළින් තියෙන දියපිළට වඩා. ඇතුලින් තියෙනවා කොට්ටපිළ. කොට්ටපිළේ තමයි පාඩිම නිදා ගන්නෙහිම අර පැදුරුවාණි පැදුරක් දාලා. පාතිනා වටිනා කියන බඩු දාන පෙට්ටගමක්, කල්මාරියක්, ටංක පෙට්ටියක්, සෞභාග්‍යයේ සංකේතයක් හැටියට සලකන කරල් පැදුරුත් එළලා තියෙනවා. ඒ කියන්නේ මේ කාඩ් ගොවි ගෙදරක් කියන එක අපිට මිල මුදල් නැතත් අටකොටු පිළිලා කියන එක. අපි යමු ගම්මැන්දියට. මිනි පියුන්ඩාලහමි පොස්ට්මන්. පියුන්ඩාලහමි ආරච්චි මහත්තයා විතරයි කාලේ රජයේ වැටපක් ලැබුවේ. එදිනට පුළුවන් නැමි පනාව ගහන්න කෝට් එක අඳින. ඒ කාලේ ඒ පියුන්ඩාලම් කියන්නේ හොඳ තනතුරක්. ඉතින් එදා නම් පියුන්ඩාලම් වෙන්නේ පයින් ඇවිදගෙන. අද එන්නේ ස්කූටියේ ගම්මැන්ඩේට ලියුම් ටික බෙදලා හඩමැන්ඩේට යන ගමන් ඉන්නේ. අපි යමු ගම්මැන්. මෙතන තියෙන ගාමඩුවක්. හරපෙන් කිරි දෝනවා. ඉතින් වසු පැටියක් ළඟින් තියාගෙන තමයි කිරි ටික දෝන්නේ. නැත්තම් කිරි අම්මා කිරි දෙන්නේ නැතුළු හංගගන්න. මේක ගොවිගෙදරක්. මේක තියෙනවා කුර හංගලා.
අපි ධාන්‍ය බරගන්න කුරහඟල්. අපි දළද වංශෙත් මේ කුරහඟලේ සංගවන් හිටියා. තව තියෙනවා හාල් මලින ගන්න, නැලියයි, සේරුවයි. මේක කරඬිය, පොල් තෙල් භූමි තෙල් මලින ගන්න කරඬිය. මේක ලබු කැටය. එකාලේ හේනට කුඹරට වතුට ගින ලබු කැටීට මේ උඩ කොටසට කියනවා උගය කියලා. උගලාගෙන යනවා කියන්නේ එල්ලාගෙන යනවා කියන එක. සාතිනෝ අතුල්පතක්. ඉස්සර කාලේ කුඹරට ඇඹුල ගිනියලා මේකට රම්පපතක් ඕනේ නුපතක් කියලා. රම්පපතක් කියන්නේ කෙසෙල් කොළයක් කියලා තමයි අපි ඇඹුල කන්නේ. සාතිනෝ කොල්ලක්. කොල්ලට තමත් භාෂාවද කියනවා යතුරු. මේක වට්ටිය. වට්ටියට රම්පපත කියලා කියනවා. මෙතන තියෙන ඒ කාලේ තිබුණා විවාහ ක්‍රම කීපයක්. එකක් තමයි බින්න විවාහය. බින්න විවාහය කියන්නේ බිරිඳගේ නිවසේ ස්වාමියා පදිච්ච වෙන එක. බින්න විවාහයක් කරගෙන තමයි සරදීර්ගේ තාත්තා මෙහෙවල බින්න බහින්නේ. මේකමයි හාල් දඬුවම නේද? අනික තමයි බහුපුරුෂ විවාහය. මේ කියන්නේ එක ගීදීක කෑම. අයියටයි මල්ලිටයි එක බිරිඳක් හිටියා දීපල පිට යනවා. ඒක තමයි මෙතන තියෙන්නේ. මේකේ තියෙනවා ලණු වැඩක්. ඉස්සර කාලේ ඉඳලා ගන්න මේ ලණු වැඩේ පැතුරක් දාලා දැන් මේ එකගේ දිග කණේගේ සංවේදන අපි දින කුල්ල සම්පතේ නම් ඉස්සරහු ගසට අම්බුලෙන් සෝදානික. ඒ කියන්නේ කෙනෙක් ඇතුළේ ඉන්න බග. මෙතන ස්වාමීන් වහන්සේ නමක් පිට පාති වඩිනවා. වඩිනකොට සරදීරුයි සරදීරුගේ අම්මා පිටෝ හාමිදාන් පිළිගන්නනවා. මේනේ සරදීරු කුඩා කාලේ හොඳ ළමෙක් දොහොත් මුදුන් දී වැඳගෙන ඉන්නේ. සරදීරුගේ අම්මා බෞද්ධකාන්තාවක් තාතා කතෝලික. මෙහිම දෙහිමිව හැදුන දරුවා තමයි අඩු වයසකදී සමාජයේ අසාධාරණේ නොමකට යන්නේ. ඒ කියන්නේ දිලිලි කියවෙනවා. මේ පැත්තෙන් තියෙනවා කුඹ කර්මාන්තය. මැස කර්මාන්තය. ඒකේ සකපෝරු දෙකක් තියෙනවා. මේක පාස් සකපෝරුක කකුලින් පියා කරන්නේ මේ පාස් සකපෝරුව. මේ සකපෝරුවේ බලන් හදලා අර පෝරණේ දාලා පුච්චල තමයි මේ විදිහට නිමවෙන්නේ. ඉතින් අර අම්මා බැද්දට ගින් ඉන්නේ. බැද්ද කියන්නේ කැලිය. බලන්න අම්මා ගේන දේවල් අතේ විරළු ඉනේ පලා මිටියක් කොළුවේ දර මිටියක්. ඒකෙන් ලස්සන දරු නැලවිලි ගියක් මූර්තිමත් කරන්නේ. අතට විරළු ඇහිඳගිනේ හිනට පලා නෙලා ගිනේ බරටම දර කඩාගිනේ එයි අම්මා විගසිකිනේ කියන කවිය කියමින් තමයි මේ අක්ක මල්ලි බලාගන්නේ අම්මා බැද්දට ගිහින් එක. මේ කාලේ පවුල හැම වගේ සහයෝගයෙන් ඉඳලා තියෙන්නේ. මේක ඵලදායීතාවයටත් හොඳ නිදසුනක්. මොකද අම්මට කරන්න පුළුවන් උපරිම සේවය කරගෙන ඉන්නේ. ලොකුම තියෙන්නේ නැකත් ආලෙක ඉඳිපර. අපිට වෙලාවල් සම්හන් බලවදුන තැන ඒ ගුරුනාසි දාලා තියෙන නූලට කියනවා පූණ නූල කියලා. මේ පූණ නූල දාන්නේ මස් මාළු කන්නේ නැහැ කියන පොරොන්දුවක් මත. ඒකයි කුල ක්‍රමයක් තිබුණා. බ්‍රාහ්මණ ශක්තිය වෛශ්‍ය සුත්‍ර කියලා. මේගොල්ලෝ බ්‍රාහ්මණ කුලේ ඉන්නේ ඉන්දියාවේ. මේකේ තියෙනවා බුලත් තෙප්පුව. බුලත් තෙප්පුව ගන්නේ මොන හරි දෙයකට ආරාධනා කරන්න වෙලාපත් කඩයක් බලන ආකාරයේ තියෙන්නේ. වෙලාපත් කඩ කියන්නේ අපි අද හඳහන කියන්නේ. ඒ කාලේ පෑන් පැන්සල් තිබිලත් නැහැ. පන්හිඳින් තමයි ලියන්නේ අඳින්නේ. මේක තියලා තියෙන කොටිහමක් උඩ. කියන්නේ මෙයා කියන ශාස්ත්‍රය හරියටම හරි යාගේ තියෙන ගැඹීරත්වය තමයි මේ කොටිහමින් කියන්නේ. මේක වෙද ගෙදර නාඩි ඇඟලෙ ඉඳ බලලා මේ බෙහෙත්තරුගේ දාය තමයි ප්‍රතිකාර කරන්නේ. මේක බෙහෙත් ඔරුව. අදටත් තියෙන ආයුර්වේද ක්‍රමවල තා තියෙන මේ බිත්තිලලා තෙල් පැහැක්. බහලා ඇති තල තෙල් මේ තෙල් හිමින්දින තමයි මේ තෙල් පැහැ භාවිතා කරන්නේ. මේකටම තමයි පැහි මල්ල කියලා කියන්නේ. මේක කනප්පුව. කනප්පුවට කකුල් තුනයි තියෙන්නේ. කනප්පෙන් කරුත් අල්ලනවා කියනෝනේ. කනප්පු කරකනවලු. මෙතන තියෙනවා බිම්මෝලේ දෙමෝලින් කොටනවා. දෙමෝලින් කියන්නේ දෙන්නේ කියන නිසා. මේක ලස්සනට කොටනවා බිම ගලක් වල දාලා තියෙන්නේ. හතර පහ දෙනා එකතු වෙලා විසිරෙන වී ටික කකුලෙන් එකතු කර කර කොටලා වණිය දාලා පැහැලා ගන්න. වණ කියන්නේ මෙතන වංගිඩියට මේක කුරුණු පෙට්ටිය. නෑ ගම් වෙනකොට කැම දාලා නේ කුරුණු පෙට්ටිය. මේක ලාහා. ලහට ගෙඹුත් තහුලනවා කියනවනේ විමනින ගන්න ලහ මේක වී පෙට්ටිය කුඹරට පැලමුලට ගිහින ගන්න වී පෙට්ටිය මේකත් ගෙවිලිය දාන තොප්පියක් හත්තිය හත්තිය නෙවෙයි හත්තිය හයන්නල් තයන්න කියන්න යන හත්තිය ජපානයේ වියට්නාමයේ තායිලන්තේ වගේ රටවල තමයි මේක බොහෝ දුරට පාවිච්චි කරන්නේ මේනේ අර්ච මහත්තයා මේක පැරණි කුස්සියක් මුලතන්ගයක් එක තිනවා හනසු ආන දුම්මැස්ස ලිබ්බොක්ක ලුණු පොල් කට තෙල්පැස කිරිගොට්ට මිරිස් කලිය මිරිස් සමරනවා හිරමිනින් පොල් ගන්නවා පැරණි කුස්සිය පරිසර හිතකාමි දේවල් පරිහරණය කරලා තින්නේ ප්ලාස්ටික් නෑ පොලිතින් නෑ හද වගේ ජිම් ගේත් නෑනේ හොඳ ව්‍යායාමයක් හම් වෙනවා මිරිස් කලිය මිරිස් ටික අමරනකොට බිම්මෝලි දෙමෝලි වීටික කොටනකොට නොමිලීම මෙතෙන් තිනවා දිය මැස්ස සහ වීවිස්ස වීවිස්ස හදන්නේ මිදුලේ නැත්නම් හදන්නේ ඇතුලේ වීගබඩා කරලා තිනක වීවිස්ස
මේ විවිස්තර වේදාන්තයන්ට කියනවා යතුරු ඵලයේ කියලාත් කියනවා වරු ඵලයේ කියලාත් කියනවා. දෙකෙන්ම කරන්න එකම කාර්යය හදන ආකාරය සහ තබන ස්ථාන විතරයි වෙනස්. මේ ආරච්චි මහත්තයා ගෙදර. ආරච්චි මහත්තයාට පුළුවන් සුදුහුණු ගන්න වහලට සිංහල උළු සෙවිලි කරන්න. අනිත් අය දිවල් මෙහෙම තිබුණේ කටුමැටි බිත්ති පොල්ලතු පිදුරු ලුක්මාණ වගේ දේවල් සෙවිලි කරලා මැණිකේ කනප්පුවට අත තියාන බලනින්න ආරච්චි මහත්තයා පිට වෙලා යනවා. මැණිකලාට විතරයි මෙහෙම අඳින්න පළ දෙන්න පුළුවන්. ගාම්භීර විදිහට ඔසරියා අඳින්න පුළුවන්, මාලවලට දාන්න පුළුවන්, අනිත් අයන්නේ අර වගේ චීත්තේ හැට්ටේ. පිළිමි කට්ටියන්නේ ගොඩක් දුරට උඩුකය නිරාවරණය. දනුකඳ තිබුණෙත් ආරච්චි මහත්තයා ගෙදර. ඊට අමතරව තිබුණා උල තියෙනවා අලියතුන් ලවා පාගනවා ඒ පැරණි දඩුවන්ටම. මේක තිමිරිගේ මේ කාලේ ගෙදර තමයි බබාලා දීකරේ. ඉතින් බබාගේ තාත්තා තමයි මේ ලින් වාඩි වෙලා ඉන්නේ දරුවගේ හඬ එනකන් කනස්සල්ලෙන් කුතුහලයෙන්. මොකද අද වගේ නෙවෙයි දවුපත් මරණ සංඛ්‍යාව වැඩි, දරුවා බේරෙයිද මව මැරෙයිද යන කුතුහලයෙන්. අනික අද දුවෙක්ද පුතෙක්ද කියලා වගේ නෙවෙයි කාලේ හන්නේ. දුවක් නම් කම්බායක්ද, පුතෙක් නම් අමුඩලෙන් සුවක්ද. මේක ඉලුබුඩ පන්සල. මේක තමයි සරදී ලකුරු ඉගෙන ගත්තේ. සරදීලුයි ආරච්චිගේ මල්ලිගේ පුතා උක්කු බණ්ඩයි එකට ඉගෙන ගත්තේ. දවසක් මේ උක්කු බණ්ඩගේ ඔළුව පලනවා සරදීල් ගලකින් ගහලා. ඊට පස්සේ ආරච්චි මහත්තයාට කේන්ති යනවා. මොකද සරදීල් කියන්නේ කරත්තකාරගේ පුතෙක්, ආරච්චිලා කියන්නේ ප්‍රභු පෙළෙන්තේ. මගේ කාට ගහන්න පුළුවන්ද සරදීලයට කියන ආරච්චි බොරුවක් කියනවා උක්කු බණ්ඩගේ රිදී හවඩිය හොරකම් කරා කියලා. රිදී හවඩියක් කියන්නේ ඉන්නට දාන පටියක්. එහෙම බොරු චෝදනාවකට තමයි අර සරදීල් හිරේ දාලා ඉන්නේ අවුරුදු 12දී. ඊට පස්සේ තමයි සරදීල් ලකුරුනේ නොමකට ගියේ. නැත්තම් සරදීල් හොඳ ළමෙක්, බෞද්ධ පරිසරයක හැදුන වැඩුණු ළමෙක්. මේක තමයි වැලිපිල්ල. කාලේ අකුරු ලියන්න පොත්පත් නෑ, ගල්ලෑලි නෑ. මේ වැල්ලේ තමයි අකුරු ලියන්නේ. වැලිපිල්ල ඇහි ලිය. මෙතනින්නේ රන්තරුවේ. අපිට මාළවලු හදලගෙන රන්තරුවේ. එතනදීනේ රත්තරන් උණු කරන ආකාරය. ඔක උඩින් තියෙනවා කෝව කියලා වාචනයක්. කතාවක් තියෙන්නේ කෝවි දාලවත් මකන්න වෙයි කියලානේ. හදන්න වෙන කෙනා හදන්න බැහැ. මේ තියෙන්නේ හෙල්මලු ක්‍රමයට සකසාගත්ත විල්‍යායම්. හෙල්මලු කියන්නේ පඩිපෙලක් ආකාරයට. ඒකේ සීසානවා තියෙන අර පැත්තේ කමතේ කොළ පාගනවා තියෙනවා. අදලන් තියෙනවා ටැක්ටර් මැෂින් සුණාලි බූතය. මේකත් අපි විශේෂයෙන් හදලා තියෙන්නේ අපි පස්සල් දරුවනුවෙන් කමත් භාෂාව හඳුනලා දෙන්න. මේක පැල. ඉකිරි මැණික ඇඹුල හදනවා. ඉතින් හුදේ කෑම වෙල තමයි හදන්නේ. හුදේ කෑමට කමත් භාෂාවෙදි කියනවා අල්මුසාව. එහෙම නැත්නම් කීල් අඩුක්කු හිල්ලවල පාතරාසිය කියලා. ඒකේ ගොවි උපකරණ ටික තියෙනවා නඟුල, බෝලත්ත, උකුණු දැත්ත සහ වියකහ ආදිය. මේ පැත්තෙන් තියෙනවා බැද්ද. බැද්ද කියන්නේ කැලි. ඒ කාලේ ටොයිලට් එකක් තිබුණේ නැහැ. මේ මිනිස්සු බැද්දට තමයි යන්නේ. අන්න බැද්දට ඉබහල එක්කිනේක්, ඉබ්බ කබරු වගේ සත්තු කල් තමයි බැද්ද පිරිසිදු කරන්නේ. මේනේ තොරමල් කාරේක්. මාළවලු විලඳාම යන කාදර් මුදලාලි. මුස්ලිම් ජාතික වෙලෙන්නේ. එයාගේ බිරිඳ තමයි තංගම්ම. තංගම්ම තමයි සරදීල්ගේ අනියම් බිරිඳ. සරදීල් විවාහ වෙලා හිටියේ. මේක නානසොට. නානසොටේ සරදීල් තමයි අර වාඩි වෙලා දැහැටි කෝටුවෙන් ලක්මැල වෙන්නේ. ඉස්සර කාලේ පුරුසුත් නැහැනේ. දැහැටි කෝටු ලෙස ගන්නවා කරඳ කෝටු, බොම් කෝටු වගේ දේවල්. සරදීල් දැන් තරුණයි, කාන්තාව දිනනවා බිලි පිටින්. මාළු බානවා දී තිනවා. මේ නානසොටත් පොදු ස්ථානයක්. මේ කාලේ විදලක සංගමයේ තියෙනේ නානතොටේනේ උපදූප කියන තැන. මේ තියෙන්නේ පැරණි බඩු ප්‍රවාහනකම. ඒ කාලේ බඩු කියන්නේ මොනවායි? මේක කද? මේක තවලම. තවලම කියන්නේ සතුඟු පිටේ බඩු පැටවන යන එක. ඒක බහල ඇති පඬිතයාට ඒ දන්නේ යන්න බෑ කියලානේ. පඬිතයා කියන එකක් පයන්නයි මුත්ත දහල් නයන්නයි පඬිතයා කියනවා උගතා බුද්ධිමතා වියසා. අය පයන්නයි දන්ත දහල් නයන්නයි පඬිතයා කියන්නේ මේ කක්කාරයාට. කද අරගෙන ඒ දන්නේ යන්න බෑනේ. නල වෙනවා බැලස් නෑ. දැන් පඬිතයාට හිම නෙවෙයි ඒ දන්නේ යන්න බැරි පඬිතයාට. කක්කාරයාටයි යන්න බැරි දන්තද සහ මුත්තද දෙකේ වෙනස. මෙතන තියෙන මාළු බාන ක්‍රමයක් කරක් විදිය. අපි උකට කියන කරක් ගහනවා කියලා. ඒකේ තේරුම් දෙකක් තියෙනවා. එකක් තමයි කරක් ගහලා දාවේ. වටේ ඇවිදලා දාවේ. අනික තමයි කරක් ගිරීම මාළු බාන එක.
අපි ලංකාවට තරක් ආවිනි ක්‍රමයක් තියෙනවා රිටිපන්න ක්‍රමය. පරණ විස්සකොලියේ නෝට් එකේ තියෙන උන්න රිටක් කුලිනගෙන බිදි පිත්තේ මාළු බානවා. මේක මාවයේ කොටසක් සරදීලිනවා ටොටික් වෙලා විශ්වලාගෙන එනකොට ආරච්චි මහත්තයත් එනවා මේ ගොඩ වෙන්න. ඉතින් සරදීල්ගේ හිතේ තියෙන ආරච්චිගෙන් hali ගන්න. මොකද බොරු චෝදනාවකට කිරිය දැම්ම නිසා. ඊට පස්සේ ආරච්චි මහත්තයට ගහනවා පයින්. මෙතනදී නඩුකුත් යනවා. කවුරුවත් කියන්නේ නෑ සරදීල් පයින් ගහුවා කියලා. සරදීල් කියන්නේ දුප්පතාගේ හිතවතේ ඡන්නේ සාක්කින් නැති නිසා සරදීල් මෙතනදී බේරෙනවා. මේ පැත්තේ දියල්ලක් තියෙනවා බෝවැල්ල කියලා. ඉතින් සරදීට කනින්න පුළුවන්. ජාපොලිස් සාලහම කෙනෙක් ඉනවා ඊට පස්සේ අල්ලන්න. ඉවන්නම් අල්ලන්න කියලා අන්න පස්ස වෙන්නලා යනවා. ඒ කාලේ අපේ රටේ තියෙන ජාපොලිසිය. ලංකා පොලිසිය ස්ථාපනය කරන්නේ 1866. මේක හේනි මාමයි ගෙදර. අපිට රෙදි සෝදාන මැදලා දෙන තැන ලොන්ඩ්‍රිය. මේ ලොකු හැලිය වෙල්ලෑ හැලිය. වෙල්ලෑ හැලිය රෙදි තම්බලා අර පැන්තොටෙන් රෙදි සෝදලා මේ පොල්කට් ස්ටිකින් තමයි ඉස්සර කාලේ රෙදි මැදේ. අද වගේ කරන්ට් එක නෑ හේනි මාමයි ගෙදර. ඒ කාලේ රැකියාවන් අනුව තමයි කුල බේද හැදිලා තියෙන්නේ. මෙතන තියෙන සරදීල් සල්ලි බෙදලා දෙන තැන. පොහොසත් අයගෙන් අරන් දුප්පත් අයට දෙනවා. එතන සරදීල් ඉන්නවා අයින්නවාගේ යාළුවා මම්මලේ මරික්කාර. එහෙම නැත්නම් මොහොමල්ලිබ්බි මුස්ලිම් කෙනෙක් අයින්නවා සිරිමලා. සිරිමලා කියන්නේ සිංහල යාළුවා අපේ කෙනෙක්. ඉතින් මේ සිරිමලාට කියලා යන්නේ සරදීල් මම ඉන්නේ කාදරගේ ගෙදර. කාදර කියන්නේ අර පල්ලෙ ඉන්න තොරොම්බල් කාරයගේ ගෙදර මොනවා හරි දැනගත්තොත් කියන්නේ කියලා. ඒ කාලේ අපේ රට පාලනය කරේ වික්ටෝරියා රැචින. මේ රැචින පණිවිඩයක් එවනවා සරදීල් අල්ලලා දෙන කෙනෙකුට පවුම් 150ක් දෙනවා කියලා. මේ සිරිමලා තමයි ඔත්තුව දෙන්නේ සිංහල යාළුවා. ඔත්තුව දීලා 1864 මාර්තු 21 සරදීල්ගේ කණ්ඩායමයි ජාපොලිසියයි අතර විදුහ මාරුවක් කරනවා. එතනදී සරදීල්ගේ පිටකොන්දට වෙඩි වදින්නේ. ඊට පස්සේ සරදීල් බේර ගන්න මම්මලේ මරික්කාරතින් තමයි ජාපොලිස් කොස්තාපල් සබාන්ට වෙඩි වැදිලා මැරෙන්නේ. ලංකාවේ පළමුවේ මේ වෙඩි පහරකින් මැරෙන්නේ පොලිස් නිලධාරියෙක් සබාන්. ඒ මම්මලේ මරික්කාරතින් සරදීල් අල්ලා ගන්න යන වෙලාවේදී. ඒක තමයි අදටත් පොලිස් වීර දිනී ලෙස සමරන්නේ මාර්තු 21. මාර්තු 22 සරදීල් අල්ලා ගන්නවා. අල්ලාගෙන එයාගේ අත කඩලා මම්මලෙත් එක්ක බෝගම්බර ගෙනියනවා. ඉතින් මේ මම්මලේගේ අක්කා හිම නැත්තම් අර කාදරගේ බිරිඳ තමයි සරදීල්ගේ අනියම් බිරිඳ තංගම්මා. එහෙනම් අපි යමු බෝගම්බර. මේ තියෙන කුබුක් ගහක්. කුබුක් ගහක් තමයි නිල තියෙන්නේ. වතුර සීතලයි පිරිසිදුයි. කුබුක් කිලිද. අර තියෙන උතුම් කන්ද. ඒක තමයි සරදීල් සිටියේ. එක මුහුදු මැත්තේ මේ සිට අඩි 1410ක් උසයි නැංගදවල. ඔයාලා දිටිය උඩ. ඔව්. නැංගරන් සාමාන්‍යයෙන් පැයක් වගේ කාලයක් ගත වෙන නැංගල බහින්න පුළුවන් පහල තමයි ගුහව තින්නේ. උඩට නැංගහම යවට සේරම් පේනවා. එතකොට තමයි සුද්ධ බඩු ගේනවා දැකලා මංකොල්ල කාලා දුප්පත් ඇට බෙදලා දුන්නු. මේ තින්නේ මාවනල්ලි පරණ ගඩොල් පාල. මේකෙන් තමයි සරදීලුයි මම්මලේ මරික්කාරු දෙන්නා බෝකම්බර ගෙනියන්නේ අස්ස කරත්තේ. මේ කොළඹ නුවර මහමාර්ගයේ කැනින් කටයුතු බාර හිටි කාලේ කැප්ටන් ඩෝසන් සහ තෝමස් ස්කිනර් කියන දෙන්නා. ඒ ඩෝසන් මහත්තයා සිහි වෙන තමයි කඩු ගන්නාවේ ඩෝසන් කුළුණ හදලා තියෙන්නේ. මේක තමයි ආසියාවේ තියෙන එකම අරුකු ගඩොල් පාලම යකඩ මිශ්‍ර නැති. ගඩොලින් පමණයි හදලා තියෙන්නේ. මේ වගේම ශක්තිමත් එකක් තමයි නයින් නාච් එක. බදුල් තියෙන්නේ ඇලි. ඊට අමතරව ගලින් උඩ තියෙනවා ස්විමින් පූල් එකක් රූම්ස් තියෙනවා. ඔබට අවශ්‍ය නම් නැවතන් පාසුකම් ගන්න පුළුවන් උස්සල සමරන් හිමින්න පුළුවන්. සිංකොණන් කියන්නේ මැලේරියා රෝගෙට ගත්ත ඖෂධ වර්ගයක් ක්වීනින් කියන ඖෂධ හදන්න. ඒකත් සාර්ථක නැති නිසා තමයි මේ තේ හදන්නේ. ලංකාවට තේනවා 1839 වාණිජ වශයෙන් හදනවා 1867 දෙල්ටොට ලූල් කඳුර කියන වස්තුවයි. ඒ කල් හිටියේ ජේම්ස් ටේලර් ඉන්දියාවේ ත්‍රිවිධ කාන්තාව මෙහිගෙනලා තමයි තේ දන්නේ නෙළුවේ. තාමත් තියෙනවා මේ තේ ගහ ලුල් කඳුර වස්තේ අඩි 40ක් විතර ලොකු ගහක්. මෙතන ඉන්නේ සරදීලුයි එයාගේ යාළුවා. මම්මලේ මරික්කාරු දෙන්නා එකම දවසේ එකම වෙලාවට ඉල්ලලා මරනවා. සරදීල්ගේ අම්මා බෞද්ධ කාන්තාවක් තාත්තා කතෝලික. ඒ නිසා සරදීල් ඉල්ලලා මරන්න දවසකට කලින් බෞද්ධිස්ම ලැබලා ජෝසප් නමින් තමයි ඉල්ලන්නේ. සරදීල් නමින් නෙවෙයි. මේ දෙන්නා ඉල්ලන්නේ 1864 මැයි 7 වෙනිදා. එල්ලලා මරලා මහයාව සුසාන භූමියෙ මිහිදන් කරා කියනවා. ෆස්ට් එකවත් පොළොව මට්ටමින් ඉහළට ගොඩ කරලා නැහැ.
ශිෂ්ටාචාර ද්‍රෝහියෙක් ලෙස හංගඩු ගැහිලා හිටිය නිසා මේ දෙන්න තමයි ලංකාවේ අන්තිමට එලි මහන් පෝර කෙල්ලන්නේ. ඒ කියන්නේ මිනිස්සු බලානින්දි තමයි ඉල්ලලා මරන්නේ. සරදී ජීවත් වුණේ අවුරුදු 32යි විවාහ වුණේ නෑ. අපේ සිංහල යාළුවා සිරිමලා තමයි සරදිල් පාවල දුන්නේ. පවුම් 150 ගන්න. මුස්ලිම් යාළුවා තමයි අවසාන මොහොත දක්වා එකට ඉඳලා මරන්නේ. මේක ඉංග්‍රීසි බලකොටුව අරක දොස්න් බංගලාව එකේ. රෙස්ටෝරන්ට් එකේ තියෙනවා රූම්ස් තියෙනවා. ඔබට අවශ්‍ය නම් නවත්වන්න පහසුකම් ගන්න පුළුවන්. උසව සමරන්නේ වෙන්න පුළුවන්. ඒකේ ඩොසන් ටවර් එකක් තියෙනවා. ඩොසන් ටවර් එක තියෙන්නේ කඩු ගන්නයි පොලිසිය ළඟ. මේක සරදිල් අම්බලම. මාවනෙල්ලේ තියෙන පරණ පාරේ යනකොට එතනදී තමයි සරදිල් අල්ලගත්තේ. එතකොට මම මෙලේ මරිකාලාටින් සබාන්ට වෙඩි වැදිලා මැරුණේ කාදර්ගේ නිවස තිබුණේ අම්බලම. මෙතන ඉන්නේ එවකට හිටිය කෑගල්ලු බුදිසාපති සෝන්ඩස්ට පෙන්නන ගොනුල ආරච්චි මහත්තයා සරදිල් හිටියර ගලිය කියලා. මේ සෝන්ඩස් තමයි සරදිල් අල්ලගත්තට පස්සේ සද්දිලි ගැත කඩන්නේ. ගොනුල ආරච්චි නිසා තමයි සරදිල් නොමකට ගියේ. බොරු චෝදනාවකට හිරේ දාලා අධ්‍යාපනයේ කඩක් අක්පල් කරලා නොමකට යොමු කිරීමේ ගොනුල ආරච්චි. ඊට පස්සේ තමයි අසාදාන්ට ඉන්නේ නැගී සිටින්නේ. අර පැත්තෙන් තියෙන බෝගම්බර මොරකුටිය. සරදිල් අවසන් හිටීමේ බෝගම්බර. අපිට මේ ඉදිරියෙන් පෙනෙන ඇති පිළිරුවක් පාට ගාලා තියෙන්නේ. නැතුම තමයි මේ ගමේ ඉන්න මාතු විශේෂඥ වෛද්‍ය ආර්යසේන යූ ගමකේ කියන මැතිතු. නැතුමගේ පුද්ගලික වෙදමින් තමයි මේ ගම හදලා තියෙන්නේ. එතුමා මෙහි කෙනෙක් නෙමෙයි ගාලිමා කොළගම. මිට අවුරුදු 6කට කලින් තමයි එතුමා නැතුණේ. ඉතින් සරදිල් කියන්නේ හොරෙක් මංකොල්ලකාරයෙක් මිනිමරුවෙක් නෙමෙයි. ඉංග්‍රීසින් විරුද්ධව සටන් කරලා දුප්පත් අයට උදව් කරන හොඳ කෙනෙක්. මෙතනින් අපි ගමනම සානයි. පහල තියෙනවා තිබෙන සාප්පුවා. සරදිල් පිළිබඳ පොත්පත් තියෙනවා අපි විස්තර කරන තොරතුරු අඩංගු පොතකුත් තියෙනවා. ඔබට අවශ්‍ය දෙයක් මෙලදී ගන්න පුළුවන්. ඔබ නම් ඉතින් බොහොම ස්තුතියි වැවණියට. අයියෝ. සරදිල් ගම්මානේ ඔක්කොම නැරඹුවා. අපි අද දවසේ නරඹන්නාපු තැන් දෙකෙන් උතුවන් කන්ද උදේ නැග්ගා. දැන් සරදියල් ගම්මානේ ඔක්කොම බැලුවා. සරදියල් ගම්මානේ හා උතුවන් කන්ද ආශ්‍රිතව අද අපේ සංචාරය මෙතනින් නිමා වෙනවා. ආපහු සංචාරයකින් හම්බෙමු. චුටි මත් කෑවද?